මම ඉල්ලීමක් කරනවා මගේ ෆෑන් පේජ් එකේ ෆේස්බුක් වල YouTube වල ඉන්න හිතමිතුරන්ගෙන් මම ඔබලාට වැදගත් වෙන වීඩියෝ කීපයක්ම ගේන නිසා ඔබ subscribe කරොත් මගේ විජිතරෝණ විජමුණී ඇස්ට්‍රොලොජි කියන YouTube channel එක ඔබට හරි වැදගත් වෙන්න පුළුවන් මම ඒ කියන වීඩියෝ. ආයුබෝවන්. ඉස්වර්ෂ 2019 සැප්තැම්බර් මාස 17 වෙනි කුජ දින. අස්වනු 1:02ට ග්‍රහලෝ පියාලෙස සලකන රවි මුදට කන්‍යා රාශි ගතවීමෙන් ලග්න හතරකට සුභ ඵලක් දෙනවා. අනෙකුත් ලග්න වලට මිශ්‍ර ඵල උදාවන බව පෙන්වා දෙනවා. විශේෂයෙන් රවි ග්‍රහයාගේ මෙවර දමන නිසා මේෂ උච්චක දනු කටක කියන රාශි හතරට විශේෂ සුභ ඵල දිනේනවා. විශේෂයෙන් අතිසි ධනලාභ, ලොතරැයි වාසන, ආර්ථික ප්‍රතිලාභ, රැකියාවේ උසස් වී, පඩි වැඩි වී, ඒ වගේ දේවල් මෙම ලග්න හතරට ඇති වෙනවා. ඉතින් ගහනව පියා ලෙස සලකන කොට අද විද්‍යාඥයෝ කියනවනේ මේ ග්‍රහයන්ට කරන්න දෙයක් හංගිඩියක් නැහැ කියලා සමහර විද්‍යාඥයෝ කියනවා. එහෙම අපිට ඇහිලා තියෙනවා. මේ රවි කියන ග්‍රහතුමා නැත්නම් මේ සූර්යා පැවුව නැත්නම් සතිය දෙකක් මොකද වෙන්නේ? ප්‍රකාශ සංශ්ලේෂණ ක්‍රියාවලියට සූර්යා ලෝකය අත්‍යවශ්‍යයි. එහෙනම් කිසිම දෙයක් කිසිම ශාකයක් ඉන් පල දරන්න පුළුවන්ද? භෝගවල කුමිතනවත් කරන්න පුළුවන්ද? අපිට මොනවද වෙන්නේ? ආහාර නිෂ්පාදනය සිද්ධ වෙනවද? නැහැ. එහෙනම් මම මේ කියන්නේ ආලෝක වර්ෂ කොච්චර ගණනාවක් ඈතින් හිටියත් අපිට මේ සූර්යාගේ බලපෑම අනිවාර්යයෙන්ම තියෙනවා. විශේෂයෙන් අපි කවුරුත් දන්න දෙයක් තමයි මේ සූර්යා පෑවුව නැති වුණොත් අපිට වස්ත්‍රයක්වත් තේල ගන්න විදියක් නැහැ. එහෙම සති දෙකක් වගේ තිබුණ මොකද වෙන්නේ? කොච්චර සූර්ය බලපෑම නැහැ කියන්නේ කොහොමද? කොච්චර දුරින්ද ආලෝක වර්ෂ ගණනාව දුරින්ම තියත් මේ සූර්යා එක දිගට පායනකොට අපේ ශරීරයට මොකද වෙන්නේ? අපේ අවුවේ හිටියෝ කළු වෙනවා, කළු පැහැගෙන වෙනවා. දැන් රහයන්ගේ බලපෑමක් නැහැ කියලා කියන්න බෑ. පුරාණේශ්වරයන් වහන්සේලා එක්ක සම කරන්න බෑ. මේ විද්‍යාඥයෝ කියනවා මහාචාර්යවරු ආචාර්යවරු ඉන්නකොට නූගත් මිනිස්සු ඕනතර මහාචාර්ය නරින්ද සිල්ලා කියන විදියට බුද්ධිය කියන්නේ වෙනත් දෙයක්. ඒනම් බුද්ධිය මට්ටම මෙහෙවල තමයි උසස් මට්ටමට ළඟා වෙලා භාවනා යෝගී ඊශ්වරයන් වහන්සේලා මේ දේවල් අපිට ලෝකට දායාදය කරලා තියෙනවා. ඒක නිසා මේ ග්‍රහමාරුවේදී මේ රවි ලෝකට ජීවේ වායුවදෙන රහය නිසා රවිගේ ග්‍රහමාරු අපිට ඉතා වැදගත්. මේ ලෝකයේ පවතින්නේ සූර්ය බෑවොත් පමණයි. සූර්ය විනාශ විත්තදාට මේ පෘථිවියක් නේ අකල්ප සූත්‍රය කියන විදිහට. ඒක නිසා මේ පිළිබඳව කවුරු මොනවා කිව්වත් මේ බලපෑම තියෙනවම තමයි. ප්‍රබස්සස්සන ක්‍රියාවලෙන් තොර කොහොමද ලෝකය පවතින්නේ? පෙරවන් සර්වයි.